නිල් අහස දෙස බලා සිටින විට ඔබ මෙවන් දෙයක් දැක තිබෙනවාද? පාවෙන පණුවන් කැදලි වෙන ස්වරූපයක් ඔබේ ඇස් ඉදිරියෙන් ගමන් කරන බවක්. ඔබ කෙතරම් ඒ දෙස බලන්න උත්සාහ කළත් ඒවා ඔබේ ඇස් සමගම චලනය වන බවක්. ඔබේ පිළිතුර ඔවුනම් ඔබ මේ වීඩියෝ එක නැරඹිය යුතුම කෙනෙක්. එවන්නක් දැක නැත්නම් ඊළඟ අවස්ථාවේ අහස බලන විට ඔබට අනිවාර්යෙන්ම මේ සංසිද්ධිය දකින්න ලැබේවි. ඔබ නිරීක්ෂණය කළ යුත්තේ වලාකුළු රහිත ආලෝකමත් අහසයි. උදේ කාලේ නම් බටහිර අහසත්, සැඳෑ කාලේ නම් නැගෙනහිර අහසත් බලන්න. මේ සිදුවන්නේ කුමක්ද? ඔබ මායාවක් දකිනවාද? එහෙමත් නැත්නම් මේ ප්‍රතිකාර ගත යුතු යම්කිසි රෝගී තත්ත්වයක්ද? මේ වීඩියෝ එකේ මාතෘකාව අන්ධ බිඳුව නිසා අපි 얘 ගැන මුලින් බලමු. කුඩා අවදියේ පාසල් පෙළ පොතෙන් මිනිස් ඇසේ ව්‍යුහය ගැන ඔබ ඉගෙනගෙන ඇති. රෙටිනා හෙවත් දෘෂ්ටි විතාණය ඇසේ ආලෝකයට සංවේදී කොටසයි. මෙහි අන්ධ බිඳුව නැමැති තැනක් තිබෙනවා ඔබට මතකද? මේ කුඩා තිතක් වැනි අන්ධ බිඳුව හෙවත් බ්ලයින්ඩ් ස්පොට් එක ඇත්තෙන්ම අන්ධයි. ඒ මත ප්‍රතිබිම්බ පතිත උනත් ඒවා අපට දකින්නට බෑ. පාසල් ගුරුවරුන් මේ ගැන කියා දුන්නාට එය ප්‍රායෝගිකව නිරීක්ෂණය කරන ආකාරය ගැන පෙළ පොතේ සඳහන් වන්නේ නැහැ. අන්ධ බිඳුව කිසිම උපකරණයක ආධාරයක් නැතිව පියවියසින් බලන්න පුළුවන්. මම කියලා දෙන්න යන්නේ මේ දැන්ම එය කළ හැකි සරල පරීක්ෂණයක්. පළමු ක්‍රියාකාරකම. මුලින්ම මේ වීඩියෝව සම්පූර්ණ තිරය මතට ගන්න. ඒ කියන්නේ ෆුල් ස්ක්‍රීන් පෙනෙන විදියට හදාගන්න. කුඩා කතිරේ සහ තිත හොඳින් ඔබට දර්ශනය විය යුතුයි. දැන් වම් ඇස අතින් වසා ගන්න. දකුණු ඇස තිරය මැදින් තබාගෙන කතිරේ දෙස පමණක් බලමින් ඔබේ හිස සෙමින් තිරය වෙත ගෙන එන්න. යම් මොහොතක තිත අතුරුදන් වෙනු ඔබට පෙනේවි. කතිරේ සහ තිත අතර දුරමෙන් තුන් ගුණයක පමණ දුරකට ඔබේ හිස ගෙන ආ විට මෙය හොඳින් දකින්න පුළුවන්. ඔබේ දුටුවද තිත අතුරුදන් වී නැහැ. එය එතනම තිබෙනවා. ඒ නොපෙනී යනවා පමණයි. මේ ඔබේ අන්ධ බිඳුවයි. ඔබ තවමත් ඒ දිටුවේ නැත්නම් නැවතත් උත්සාහ කරන්න. දකුණු ඇසින් කතිරේ දෙස පමණක් බලමින් ඔබේ හිස සෙමින් ඉදිරියටත් පිටුපසටත් චලනය කරන්න. පුදුමයි නේද? වම් ඇසිනුත් මේ දේම කරන්න පුළුවන්. දකුණු ඇස වසාගෙන වම් ඇසින් තිත දෙස පමණක් බලමින් හිස චලනය කළොත් කතිරේ අතුරුදන් වෙනු ඔබට පෙනේවි. මේ අන්ධ බිඳුවට හේතුව කුමක්ද? මිනිසාද අයත් වන වර්ටබ්‍රේට්ස් හෙවත් පෘෂ්ඨවංශීන්ගේ, එහෙමත් නැත්නම් පිටකොන්දක් සහිත සත්වයින්ගේ දෘෂ්ටි විතානේ ආලෝකයට සංවේදී සෛල හැඳින්වෙන්නේ කෝන්සෙල්ස් හෙවත් කේතු සෛල සහ රොඩ් සෙල්ස් හෙවත් යෂ්ටි සෛල නමි. මේ සෛල වලින් මොළේ දක්වා පණිවුඩගෙන යන ස්නායු සෛල ස්තරය මතින්ම ගමන් කරනවා. මේ ස්නායු දෘෂ්ටි විතානේ මැද කොටසට එක් රැස් වෙනවා. දැන් මේ රැහන් ගොනුව මොළේ දක්වා රැගෙන යා යුතුයි. ඒ සඳහා දෘෂ්ටි විතානේ මැදින් ඔප්ටික් නර්ව් හෙවත් දෘෂ්ටික ස්නායුව සකස් වී තිබෙනවා. දෘෂ්ටි විතානේ වෙත රුධිර සැපයීම ලබා දෙන රුධිර වාහිනී ඇසට ඇතුළු වන්නේ මේ ස්ථානයෙන්මයි. එම නිසා යෂ්ටි සහ කේතු සෛල මේ ස්ථානයේ පිහිටන්නේ නැහැ. ඇස් දෙකේම මදක් නාසය පැත්තට වෙන්නට මේ පිහිටීම සකස් වී තිබෙනවා. හොඳයි. එහෙමනම් කළු කුහර දෙකක් වැනි අන්ධ බිඳු සාමාන්‍ය දර්ශනපතේ අපට නොපෙනෙන්නේ ඇයි? මීට හේතු දෙකක් තිබෙනවා. එකක් නම් ඇස් දෙකේ දර්ශනපතයන් එකක් අනික හා ඡේදනය වන පරිදි පිහිටා තිබීමයි. එක් ඇසක අන්ධ බිඳුව අනෙක් ඇසේ දර්ශනයෙන් හොඳින් ආවරණය වෙනවා. දෙවන හේතුව වන්නේ මොළේ විසින් නොපෙනෙන කුඩා කොටස පසුබිම් දර්ශනයෙන් පුරවා දැමීමයි. දෙවන ක්‍රියාකාරකම. මේ දර්ශනයේ එකම වෙනස තිත හරහා සිරස් රේඛාවක් ගමන් කිරීමයි. පෙර පරිදි වම් ඇස වසාගෙන දකුණු ඇසින් කතිරේ දෙස පමණක් බලමින් ඔබේ හිස
තිරය වෙත ගෙන එන්න. තිත නොපෙනී ගොස් රේඛාව පමණක් ඔබට පෙනේවි. තවත් ක්‍රමයක් බලමු. තුන්වන ක්‍රියාකාරකම. නැවතත් කතිරේ දෙස බලන්න. රතු පැහැති තිත නොපෙනී ගොස් ඒ වෙනුවට කළු පැහැති තිතක් එම ස්ථානයේ ගන්නා බව ඔබට පෙනෙනවාද? මොළය ඉතාම සියුම් ලෙස පසුබිම් දර්ශනයෙන් අන්දබිඳුව වසාදමන ආකාරය විශ්මයජනකයි. පෘෂ්ඨවංශීන්ගේ ඇස්වල අන්දබිඳුවක් තිබුණත් මොලුස්කා වංශයට අයත් සෙෆලපොඩ්ස් හෙවත් ශීර්ෂ පාදිකයන් වන බූවල්ලා සහ දැල්ලෑ වැනි සතුන්ගේ ඇසේ ව්‍යුහය මීට වඩා වෙනස්. මේ සත්වයින්ගේ ඇසේ ආලෝක සංවේදී සෛලවල සිට මොළය දක්වා යන ස්නායු දෘෂ්ටි විතානයට පිටුපසින් ගමන් කරනවා. එම නිසා මේ සත්වයින්ගේ ඇස්වල අන්දබිඳුවක් පිහිටන්නේ නැහැ. මේ වෙනස එම සත්වයින්ට විශේෂ වාසියක් අත්කර දෙනවාද නැද්ද යන්න ගැන විද්‍යාඥයන් අතර තවමත් තිබෙන්නේ මතභේදයක්. මුලින් සඳහන් කළ පණු කැදලිවනි දර්ශනය අහස දෙස බලන විට පෙනෙන්නේ ඇයි කියා අපි දැන් බලමු. මෙය ඉතාම ස්වභාවික සංසිද්ධියක් වන අතර අන්දබිඳුව මීට සම්බන්ධයක් නැහැ. ඇසේ ව්‍යුහය මෙයටත් හේතු වෙනවා. අක්ෂිගෝලයේ මැද ජෙලිවැනි පාරදෘශ්‍ය තරලයකින් පිරී තිබෙනවා. මේ හැඳින්වෙන්නේ විට්‍රියස් හිවුම හෙවත් කාච රසය ලෙසයි. වයසින් වැඩිමත් සමග මේ තරලයේ ඉතා කුඩා කැදලිවැනි ප්‍රෝටීන ඝනවීම් සහ මියගිය සෛලසුන්බුන් ආදිය එක් රැස් වෙන්නට පටන් ගන්නවා. මෙම කැදලි ෆ්ලෝටර් විදිහට හඳුන්වනවා. බරින් වැඩි ෆ්ලෝටර් ඇස පතුලේ තැන්පත් වුණත් සමහර ඒවා කාච රසයේ පාවෙමින් තිබෙනවා. ඔබට මේ පෙනෙන්නේ එම ෆ්ලෝටර් නොවේ. ෆ්ලෝටර් මගින් ඔබේ දෘෂ්ටි විතානි මත ඇති කරන සෙවනැල්ලයි. ෆ්ලෝටර් ඔබේ ඇස ඇතුළත තිබෙන දෙයක් නිසා කිසි ලෙසකින් ඔබට ඒ දෙස කෙලින්ම බලන්න බැහැ. ඇස සමග ෆ්ලෝටර් චලනය වන්නේ ඒ නිසයි. නිල් අහස වැනි එකම වර්ණයෙන් යුත් ඕනෑම දීප්තිමත් පසුබිමක් දෙස බලා සිටින විට මේ ෆ්ලෝටර් දකින්න පුළුවන්. එදිනෙදා කටයුතු වලට මේ ෆ්ලෝටර් වලින් බාධාවක් නැහැ. නමුත් ඇතැම් අයට කරදරකාරී ලෙස මේ ෆ්ලෝටර් තීව්‍ර සෙවනැලි ජනිත කරනවා. මේ විරල තත්ත්වයක්. එවන් අය වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මේ නිල් අහසේ දැකිය හැකි තවත් සංසිද්ධියක්. හොඳින් බලන්න. සුදු පැහැති කුඩා තිත් සමූහයක් ඉතා වේගයෙන් ඔබ මොබ යමින් තිබෙනවා. ඒවා මතුවන තැනක් හෝ නවතින තැනක් සිතා ගන්න බැහැ. අහස බලන විට මේ නිරීක්ෂණය කළ හැකිදයි බලන්න. මේ සංසිද්ධිය හැඳින්වෙන්නේ කුමන නමකින්ද? පිළිතුරු කමෙන්ට්ස් වල දාන්න. හොඳම පැහැදිලි කිරීමට වටිනා ත්‍යාගයක් දිනා ගන්නත් පුළුවන්. හයිපර්ෆැක්ට් ප්‍රායෝගික විද්‍යා හා තාක්ෂණ දැනුම බෙදා දෙන චැනල් එකක්. ඒ වෙනුවෙන්ම පෙළගැසුණු වීඩියෝ මේ චැනල් එක හරහා නරඹන්න පුළුවන්. ඔබේ හිතමිතුරන් අතරත් මේ වීඩියෝ ෂෙයා කරලා ඔවුන්වත් දැනුම්වත් කරන්න. ලයික් කරන්නත් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.